ආයුබෝවන් කියලා අදත් පිළිගන්නවා SL Chatwa YouTube channel එකෙන් කියන තවත් වැදගත් වීඩියෝ එකකට. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරන්නේ e-passport එකක් කියන්නේ මොකද්ද, ඒකේ තියෙන වැදගත්කම සහ ඒකෙන් අපිට ලැබෙන වාසි මොනවද කියලා තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්නේ. හොඳයි, අපි මුලින් බලමු මේ e-passport එක කියන්නේ මොකද්ද කියලා. මුලින්ම කියන්න ඕනේ e-passport කුවම ගොඩක් අය හිතන්නේ අර ඊයකුර තියෙන නිසා මේක භෞතික දෙයක් නෙවෙයි කියලා. නිකන් අර මේ FB account එකක් වගේ ඇති කියලා තමයි මේ පළක් කට්ටිය හිතන්නේ. මගෙන් අහලා තිබ්බා කමෙන්ට් කරලා කලින් වීඩියෝ එකකට මේ සම්බන්ධව. එහෙමද නෙමෙයි, මේක එතන ඇත්තටම තියෙන්නේ මේ chip එකක් set කරනවා අපි අර කලින් passport එකටම තමයි. එහෙම තමයි මෙතන වෙන්නේ. හරියටම බලුවොත් අපේ ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් තියෙන්නේ අන්න ඒවට යොදාගත්තු තාක්ෂණයම තමයි මේ e-passport chip එක නිර්මාණය කරන්නත් එයාලා යොදාගන්නේ. ඒ කියන්නේ මේ අලුත් e-passport එකට කලින් එකට අමතරව අලුතින් එකතු වෙන්නේ ඉලෙක්ට්‍රොනික මේ බාකෝඩ් සහ chip එකක්. ඉලෙක්ට්‍රොනික බාකෝඩ්ස් කියන්නේ ඉලෙක්ට්‍රොනික තීරුකේත කියලා වල අහලා ඇතිනේ. අන්න ඒව තමයි අලුතින් ඇතුළත් කරන්නේ. ඔයාලට මම මේ විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ නෑනේ ක්‍රෙඩිට් කාඩ් එක ඩෙබිට් කාඩ් එක තියෙන ආරක්ෂාව ගැන. අන්නේ ගන්නම මේ වගේ ආරක්ෂාව තියෙනවා. එතකොට දැන් අපි මෙහෙම බලමුකෝ, අපේ ක්‍රෙඩිට් කාඩ් එකක් රීඩ් කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඒ කාඩ් එකේ විස්තර බලන්න පුළුවන් කාටද? ATM මැෂින් එකකට හරි ඔය shop වල තියෙන අපි සල්ලි ගවන මැෂින් වලින් හරි විතරයි පුළුවන් ඒවා රීඩ් කරන්න. අන්න ඒ වගේ තමයි මේ e-passport එකත් කියවන්න පුළුවන් ස්කෑනර් හා chip reader තියෙනවා. දැනටත් මේ එයාපෝට් එකේ හයි කරමින් තියෙන්නේ ඒවෙන් විතරයි මේවා රීඩ් කරන්න පුළුවන් වෙන්නේ. තවත් වැදගත්ම කාරණාවක් තමයි දැන් ඔයාලා දන්නවා අපි කාඩ් එකකින් සල්ලි ගද්දී PIN එක ගහන්න ඕනේ. ඒ කාඩ් එක අන්ලොක් කරගන්න ඕනේ ඉඳන්නේ අපිට උනන් ඒ PIN එක වෙනස් කරගන්න පුළුවන් කැමති විදිහකට. හැබැයි මේ e-passport එකේ අපිට තියෙන කිසිම තොරතුරක් වෙනස් කරන්න බෑ. දැන් මෙයාලා අපි details chip එකට දාලා chip එක යාලේ හින් lock කරනවා. ආයේ මේ lock එක අරින් පුළුවන් නම් මේ immigration එකට යාලට විතරයි පුළුවන්. එතකොට එහෙම බැලුවාම ඔයාලා හිතන්නකෝ මේක මේ කොච්චර නම් safetyද කියලා. අපි එහෙනම් මේ හරි දැන් බලමු ඒ chip එකට ඇතුළත් කරන විස්තර මොනවද කියලා. අපි details ටික මුහුණේ සිට ඇඟිලි සලකුණ දක්වා details දානවා කියලා තමයි මෙයාලා කියන්නේ. එතකොට පෞද්ගලික තොරතුරු විදිහට අපේ නම, උපන් දිනය, ජාතිකත්වය ඒවත් දාලා අපි මේ දැන් පාස්පෝර්ට් එකේ බයෝ පේජ් එකේ තියෙන විස්තර ටික තියෙන්නේ. ඒ ටික හැමම දානවා. ඊට අමතරව අපි ඇඟිලි සලකුණත් මේ මෙයාලා එකට ඇතුළත් කරනවා පින්තූරු එක. ඔතන මේ පෙලක් රටවල නම් පින්තූර දෙකක් දාන රටවලුත් තියෙනවා. තව ඒ වගේ ඒ දාන පොටෝ එක මාස 6කට අවුරුද්දකට සැරයක් අයින් කරලා වෙන එකක් ඒ දාන ප්‍රොසෙස් එකකුත් තියෙනවා. ඒ වගේ එහෙමයි කරන්නේ. දැන් අපේ රටේ ඒක කොහොම කරයිද කියන්නේ දන්නේ නැහැ. දැන් එහෙම අර රූප වෙනස් කරන්න මොකක් හරි දෙයක් තිබ්බොත් නම් මේ මොකක් හරි එකට වෙන ප්‍රොසෙස් එකක් මෙයාලා හදයි. ඔය ඩීටේල්ස් ටික තමයි මෙයාලා මේකට දාන්නේ. අපිට මේ නෝමල් පාස්පෝර්ට් එකයි e-passport එකයි දැන් ඔය බාහිරව දැක්ක ගමන් වුණා අඳුර ගන්න පුළුවන්. මම දැන් ඔයාලට මේ පෙන්වන සලකුණ තියෙනවා e-passport එකේ. නෝමල් එකේ එහෙම සලකුණක් නැහැ. අපි දැන් බලමු මේ e-passport එකෙන් අපිට ගන්න පුළුවන් වාසි මොනවද කියලා. අපිට ඉතින් කොහොමත් මේ වැදගත් වෙන වාසි තියෙන දේවල් විතරයි නේද? අපි බලමු මොනවද කියලා. මුලින්ම යාලා කියන්නේ වැඩි දියුණු කළ ආරක්ෂාව. ඒ කියන්නේ chip එකට සියලු විස්තර අපි ඇතුළත් කරන හින්දා අර කිසි කෙනෙක්ට අනුගේ විස්තරයක් කරන් එහෙම හොර passport හදන්න බෑ. බෑ කියන්නේ එක කරන්නම් බැරි වැඩක්. මොකද අපිට වඩා දියුණු රටවල් වලත් එහෙම අවර පාස්පෝර්ට් හදන්න උත්සාහ කරපු කට්ටිය ඉන්නවනේ. එයාලට බැරි වෙලා තියෙනවා එහෙම කරගන්න. අපි බලමු ඊළඟ කරුණ මොකක්ද කියලා. ඊළඟ එක තමයි වැටෙමටයි මේ දෙන්නටම ගොඩක් වැදගත් තින්නේ. දැන් ඔයාලා දන්නවා එයාපෝට් එකට ගියාම කොච්චර කාලයක් වැය වෙනවද කියලා මේ ඉතින් ඉන්න නිලධාරින් අපි පාස්පෝර්ට් එක අරගෙන මේ චෙක් කරගන්න. දැන් මේ e-passport එක තියෙනම් ඒ ගැටලුව නැහැ. මොකද ඇතුළොනහා පිටවන තැන්වල ඔය e-passport රීඩ් කරන මැෂින් හයි කරනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ මැෂින් එකට ස්කෑන් වෙන පාස්පෝර්ට් එක අල්ලන්න තමයි. එතකොට තප්පර දෙකක් වගේ කාලයක් ඇතුළත සම්පූර්ණ විස්තරය වැටෙනවා කියලා තමයි
මෙයාලා කියන්නේ මේ ක්‍රමය හඳුන්වලා දුන්නට පස්සේ අපිට මේ ගොඩක් කාලය ඉතුරු වුණා මේ පාස්පෝර්ට් එක භාවිත කරනකොට. අනික් කාරණාව මේක ලංකාවට මේ ක්‍රමය අලුත් වුණාට ගොඩක් රටවල් වල මේ පාස්පෝර්ට් ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. ඉන්දියාවේ එහෙමත් තියෙනවා. අනිත් වාසිය තමයි අපිට මේ පාස්පෝර්ට් එක ලැබුණම රටවල් කිහිපයකටම සංචාරය කරන්න පුළුවන් මේ වීසා නැතුව. ඒ කියන්නේ තාම එහෙම ලොකු විස්තරයක් යාළ සඳහන් කරලා නැහැ. ඔය වගේ වාසි දෙකක් තමයි අපිට මේ ඊ-පාස්පෝර්ට් එකෙන් ගන්න පුළුවන් වෙන්නේ නෝමල් එකට වඩා. හොඳයි අපි දැන් බලමු තේනම් මේ ඊ-පාස්පෝර්ට් එකේ අපි ගාව දැන් තියෙන නෝමල් පාස්පෝර්ට් එකේ තියෙන වෙනස්කම් ටික. මුලින් බලමු දැන් ආරක්ෂාවත්ින් බැලුවොත් ඊ-පාස්පෝර්ට් එකේ ආරක්ෂාව ඉහළයි නෝමල් පාස්පෝර්ට් එකට වඩා. එහෙම කියන්නේ දැන් ඔය ඊ-පාස්පෝර්ට් එකේ අපේ ජෛවමිතික ලක්ෂණ හා ඩිජිටල් ලක්ෂණ තියෙනවා. එතකොට නෝමල් එකේ අර බයෝ පේජ් එකේ තියෙන ඩීටේල්ස් ටික විතරයි තියෙන්නේ. ඒ කියන්නේ එතන ගින්න කෙනාට බලලා තමයි තීරණය ගන්න පුළුවන් මේ ඇවිල්ලා තියෙන හරිද කෙනාද කියලා. දැන් ඩීටේල් එකේ එහෙම නැහැනේ. මොකද අපි දැන් වෙන රටකට ගිහිල්ලා පාස්පෝර්ට් එක දීපු ගමන් එයාලා එහෙන් ස්කෑන් මැෂින් එකට දාපු ගමන් මේ එතකොට මෙහෙන් එයාලට හොයාගන්න පුළුවන් මේක මේ ලංකාවේ රජයෙන් නිකුත් රුපියල් ගත්තද කියලා. තප්පර දෙකක් තුනක් ඇතුළත කාලයකදී හොයන්න පුළුවන් කියලා තමයි කිව්වේ. ඊළඟ වෙනස්කම තමයි මේ වෙරිෆයි කරද්දී කියන්නේ අපි දැන් රටකට ඇතුළු වෙනකොට චෙක් කරනවනේ අන්න එතනදී. ඒක දැන් මේ ඊ-පාස්පෝර්ට් එක නම් 7 කියෝ විද්‍යුත් ගේට්ටු වලින් ස්කෑන් වෙලා අපේ ජෛවමිතික ලක්ෂණත් එක්ක ගැලපෙනවා කියලා බලලා තමයි එයාලා වෙරිෆයි කරගන්නේ. දැන් නෝමල් එක එහෙම නෑ. ආගමනකම නිලධාරීන් ඕක අතට අරගෙන අපේ අර අංකේ තියෙනවනේ පාස්පෝර්ට් එකේ අන්නේ අංකෙන් තමයි එයාලා මේ හොයාගන්නේ අපි විස්තර. එතකොට තව වෙනස්කමක් තමයි මේ විකෘති කිරීම කරන්න බෑ. මොකද දැන් ඊ-පාස්පෝර්ට් එකේ ඒකේ වෝටර්මාක් එකක් එනවා. තව අර හොලග්‍රෑම් කියන වැඩි දියුණු කරන තාක්ෂණික විශේෂාංගත් මේකේ තියෙනවා. දැන් නෝමල් එකේ තියෙන අර මූලික භෞතික ලක්ෂණ ටික විතරයිනේ. ඒකේ හින්දා වෙනස් කරන්න පුළුවන්. ඒ පුළුවන් කියන්නේ දැන් ලංකාවේ උන්තන එහෙම වෙනස් කරපු කට්ටියත් ඉන්නවනේ. අන්තිම වෙනස්කම තමයි අර ඩේටා ස්ටෝරේජ් එක. ඒ කියන්නේ දැන් ඊ-පාස්පෝර්ට් එකේ ඉලෙක්ට්‍රොනික චිප් එකක් තියෙනවා. ඒකේ අර ස්ටෝරේජ් එකක් තියෙනවනේ අපේ ඩේටා ටික මේ ගබඩා කරලා තියාගන්න. ඒක දැන් නෝමල් එකේ ඒව මුකුත් නැහැ. අර බයෝ පේජ් එකේ තියෙන විස්තර ටික විතරයි තියෙන්නේ. එහෙන් බැලුවම මේ ඊ-පාස්පෝර්ට් එක කියන එක මේ ගොඩක් වැදගත් දෙයක්. අපි බලමු ඉතින් තව මාස කිහිපයකින් මෙයාලා ඊ-පාස්පෝර්ට් නිකුත් කරන්න පටන් ගන්නවා කියනවා. එතකොට මේ ඒකේ ගාන බැලුවොත් මේ අපි දැන් නෝමල් එක ගන්නවට වඩා පොඩි ගානක් තමයි වැඩි වෙනවා කියන්නේ. ඉගෙන දැන් අපි නෝමල් එක ගන්න ඔය 10,000යි 20,000යිනේ නෝමල් වන්ඩේ. ඕක 15,000 25,000 වගේ අතර ඒ ගානකට වෙනස් වෙන්න පුළුවන්කමක් තියෙනවා බොහෝ දුරට. ඔය විස්තර ටික තමයි මේ කියන්න තියෙන ඊ-පාස්පෝර්ට් එක සම්බන්ධව. මොකද තාම ඕක මේ නිකුත් කරලා නැහනේ. ඊට වැඩි ලොකු විස්තරයක් දන්නේ නැහැ කියන. ඒක හදන්න වෙනම ක්‍රමයක් තියෙනවද ඒවා මුකුත් දන්නේ නැහැ. එහෙම අප්ඩේට් එකක් ආපු ගමන් ඔයාලට අප්ඩේට් එක දෙන්නම්. ඔච්චරයි එහෙනම් අද වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ. බලපු කට්ටිය වැදගත් කියලා හිතනවා නම් මේ සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න.